තමයි රුපියල් 500ක් 600ක් දවස වීදම ළමයි 5 දෙනාම ජීවත් කරන්නේ මම. දැන් ඉතින් අපිට කන්දක් නැහැ, බොන්දක් නැහැ, මුකුත් නැහැ. ඉතින් මොනව කරන්නද? යන්න විදියක් නැහැ. ගෙවලට එන්න දෙන්නේ නැහැ. ඉතින් ගෙවලට එන්න ගියාන් පස්සේ ඒ කට්ටිය කියනවා දැන් ඉතින් මේ තත්ත්වය හැටියට ඔයාලා එන්න එපා. ඔයාලට හාල් මිටක්වත් දෙන්න අපිට බයයි කියලා කියනවා. ඉතින් අපි කොහොමද කියලා ජීවත් වෙන්නේ? ඉතින් කවුරු හරි කියලා මොනාල දුන්නොත් තමයි ඒකෙන් තමයි මොනාරි කන්නේ. අපි කවුරු හරි සිංහල වුණත් අපි කවුරුත් එකලේනේ. ඒ නිසා තමයි මේ ජීවත් වෙන්නේ. දැන් අපිට කන්ද නැතුවත් මේ ජීවත් වෙන මහත්තු. බලන්න රස්සල් බලන්නකෝ අපි බොහොම දුප්පත් මිනිස්සු අපි. ඒක අපි මේ ඉන්නේ. අන්න බෑ අපිට කවුරු කිසි කෙනෙක් අපිට බලන්නේ නැහැ ඉතින්. එච්චර අපිට කියන්න දෙන්නේ තේ මාස්ටර්ලාට ඉතින්. ඉතින් වෙන දෙයක් ඉතින් කියන්නත් බෑනේ මනුස්සයන්ට. ආයෙසක සතෙක් නටවල තමයි අමදාම ජීවත් වෙන්නේ. දීම නාව හම්බුනේ නැද්ද? මේක දෙනවා කියන දෙන්නෙත් නැහැ. ගාම් සෙන්නෝන් ගාට ජීවත් තර කියනවා. ආවොත් දෙන්නම් කියලා තව දීලත් නැහැ. කොල්ලේ එනකන් ඉන්නලු. මිනිතුන අය අපිට මෙතන වේම කරන්න කියලා. ඕගොල්ලෝ නෙමෙයි. ද සෙවෙනි පිටිය කට්ටි ඔක්කොම දීලා අපිට විතරයි දීලා නැත්තේ. පවුල් 24ක් වෙන 24ම දීලා නැහැ තව. සමිදි මේ ඒක ලියන්න බෑ කිව්වා අයිඩෙන්ටි කට්ටියට නැහැ කියලා. මොනවත් ලැබිලා නැහැ ළමයි වැඩතන කොයිවත් යන්නත් නැහැ. දැන් රස්සාවලට ගියත් ගෙවල් වලටවත් එන්න දෙන්නේ නැහැ. හාල් ටිකක් ඉල්ලුවත්වත් පලයල්ල කියලා කෑ ගහනවා. ලොකු තියෙන මිනිසුන්ට සලකනවා නැති මිනිසුන්ට සලකන්නේ නැහැ ජීවිතේට. දැන් මේ ගමට ඇවිල්ලා අවුරුදු 22ක් විතර වෙනවා අපි. තාම හරියට කියලා අපිට ආධාර මළුවේම හම්බෙලත් නැහැ. අර ගියපාර කොරෝනා හින්දා ඒත් අපි ගිහින් දැන් මේ ළඟදි ගාමිසනෝන්ට ගිහින් කීපම් පස්සේ ඕගොල්ලෝ කොළ ටික තාම ඇවිල්ලා නැහැ කියලා තමයි කියන්නේ. 5000 ගණන් කතා කරන්නේ. කොහේ ග්‍රාමත්‍යකද? මේ සෙවනේ පිටියේ. ඉතින් කියලා වැඩක් නැහැ. එහෙම සලකනවද මනුස්සන්ට? දෙහාන්දර පිටෙන් අපි ශාස්ත්‍රය කියලා මාළු රස්සාව කරන්නේ මේ ලුල් එක අල්ලගෙන ඇවිල්ලා විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඥාන කට්ටිය ශාස්ත්‍රය කියන්නේ ඒකටත් දැන් යන්න දෙන්නේ. හාල් ටිකක්වත් හොයාගන්න යන්න දෙන්නේ. ජේරෝනේ යන්න එපා කියලා ගහනවා මේ ගම් වල කට්ටිය ගහලා එළවනවා මට අදට. ඇවිල්ලා ලියාගෙන යනවා මොනවා කරනවද දන්නේ මේ කොල්ල ටික අරන් ගිල්ල. අත කෑවොත් හෙට නැහැ හෙට කෑවොත් අනිද්දා නැහැ. ඒක තමයි මේ කල්පනා කරන්නේ රජෙන් මොනවද ලැබුණත් හොඳයි කියලා.